අයිබෝවන් නිවස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න. මම කෝෂිලා ලේකම්ගේ නවතනයේ පුවත් සිරස්තල වෙත. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඉල්ලා අස්වීමේ සූදානමක හෙටට නියමිතව තිබූ දුම්රිය වැඩපරිචණය නවති. යුද හමුදාවේ 61ක් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා සුඩානයට යුරෝපා කොමසමේ ප්‍රධානි තනතුරට මුල්බරට කාන්තාවකගේ නමක් යෝජනා වෙයි. ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අතර මතු ඇති ගැටලුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ මෙම ගැටලුව හේතුවෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මම දැනුවත් නම් එහෙම මේ ඉස්සස් වෙලා නැහැ. මට දැනගන්න ලැබුණා ඊයේ හවස එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී මට අමාත්‍යංශ ලේකම්වරයා කතා කළා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ඉන්න ඒ ස්ථානයේ සිට දුම්රිය සාමාන්‍ය ලේකම්වරයා හම්බෙන්න සිටියා. මම මේ ප්‍රශ්නේ කතා කරපුවා. මම දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට සීමක් තියෙනවා නම් ඒක බාර දෙන්න එපා. අපේ අමාත්‍යංශ ලේකම්වරයාට කිව්වා ඒක සීමක් තියෙනවා නම් ඒක බාර ගන්න එපා. මේ ගැන මොනවද කියන ප්‍රශ්නෙත් ගාන සාකච්ඡා කරන්න මම අද පැමිණෙනවා කියලා. ඒ අද ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ ප්‍රශ්නේ විස්තරات ඒකට ප්‍රශ්නේ කියලා බලලා. මේ අතර හෙට මැදම රාත්‍රියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක එක් දින වැඩ වර්ජනය නීතිමය උපදෙස් මත අත්හිට වූ බව දුම්රිය වෘත්තීය සමිතිය පවසනවා. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ තම වැටුප් විෂමතා ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග තවදුරටත් සාකච්ඡා කරන බවයි. මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී වැඩ වර්ජනයක නිරත වීම සම්බන්ධයෙන් ඊට සහභාගී වූ සියලු සේවකයන්ගෙන් නිදහසට කරුණු විමසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා දෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සිදුවන ඉදිරි විමර්ශන සඳහා අවශ්‍යතාව මත නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කරන බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවයි. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබේදී පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ දුම්රිය සේවකයන් මෙම වර්ජනය සිදු කළා. එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය සඳහා යුද හමුදාවේ 61 දිනකගේ නියුත් කණ්ඩායමක් අද අලුයම දකුණු සුඩානයේ පලා පිටත්ව ගියා. නිලධාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම යුද හමුදාවේ වෛද්‍ය බලක සමාජිකයන්ගෙන් සමන්විතයි. ඔවුන් දකුණු සූඩානයේට මෙරටින් පිටත්ව යන 6 වැනි හමුදා කණ්ඩායමයි. ඔවුන් වසරක කාලයක් එහි සේවය කිරීමට නියමිත බව යුද හමුදාව සඳහන් කළා. මෙම කණ්ඩායම පිටත්ව යාමත් සමග එහි සේවය කරන 66 දෙනෙකුගෙන් යුද හමුදා කණ්ඩායමක් යළි දිවයිනට පැමිණෙන බවද යුද හමුදාව සඳහන් කළා. මහනුවර හඟුරන්කෙත රිකිල්ල ගස්කඩ ප්‍රදේශයේදී පාසල් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පෙර පාසල් සිසුන් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ අද උදෑසන 7:45ට පමණයි. රිකිල්ල ගස්කඩ සිට පොරමඩුල්ල දක්වා පෙර පාසල් ළමුන් ප්‍රවාහනය කළ මෙම වෑන් රථය අනතුරට ලක්ව තිබුණේ තිරිංග ක්‍රියාවිරහිත වීමෙන්. වෑන්පතේ රේදුරු ප්‍රකාශ කළේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පසු වෑන්පතේ නවත්වා ගැනීමට උත්සාහ කිරීමේදී වාහනය පෙරළී ගිය බවයි. අනතුරින් තුවාල ලැබූ සිසුන් රිකිල්ල ගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෑන් රථයේ රේදුරුගේද අස්ථි බිඳීමක් හේතුවෙන් දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. ඇංක සහ ද චැම්පියන්ස් නෙට්වර්ක් ඒකාබද්ධව බලකන් වන අභිමන් වරන් ශිෂ්‍යත්ව වැඩසටහනේ පෙරකමන් චාරිකාව අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
අනාගතය ගැන සිහින දකින දැයි දරුවන් ජයග්‍රහණය කරා රැගෙන යාම අභිමන් වරම් ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි. මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ කතරගමින් ආරම්භ කෙරුණු පෙර ගමන් චාරිකාව අද ඌව පළාතේ ප්‍රදේශ ගණනාවකට පැමිණීමට නියමිතයි. පෙර ගමන් චාරිකාවේ නිරත එක් කණ්ඩායමක් සිය වැඩසටහන බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ කළා. ඔවුන් අද දිනේ හාලියල, බදුල්ල හා නූර එළිය නගර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට සූදානම්. අභිමන් වරම් 2019 පිළිබඳ දැනුවත් කිරීමේ පෙර ගමන් චාරිකාවේ තවත් කණ්ඩායමක් අද මොනරාගල නගරයෙන් ගමන් ආරම්භ කළා. ඔවුන් අද දවසේ මොනරාගල හා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරමින් අම්පාර නගරය දක්වා පැමිණීමට නියමිතයි. වයස අවුරුදු 12ත් 18ත් අතර වයසේ පසුවන දිවයිනේ සියලුම පාසන්තරුවන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අයතු කළ හැකි අතර මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ දැයි දුවතරුවන්ගේ දක්ෂතා කාණ්ඩ 10ක් යටතේ ඇගයීමට ලක් කරනු ඇති. www.newsfirst.lk අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ශිෂ්‍යත්ව වැඩසටහනේ අයදුම්පත් ලබාගත හැකි අතර වැඩිදර තොරතුරු සඳහා 0777 6004 දරන දුරකථන අංකය විවෘත කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මෙම විරෝධතා පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ රට අරාජක කරන ආණ්ඩුව වහා ඉල්ලා සිටිය යුතු බවයි. මෙම විරෝධතාවෙන් අනතුරුව මහජන හමුවක්ද පැවැත්වුණා. අපේ ජාතික සම්පත මේ රටට ආදායම් කෝටි ප්‍රකෝටි ගණන් උපයන්න තිබිච්ච වරාය නැගෙනහිර ජැටිය මුළුමනින්ම ඉන්දියාවට පා බිහිදෙන ඒ පාවාදීමේ ගිවිසුම අවබෝධතා ගිවිසුම අත්සන් කරා. එයිමින් රටේ නිෂ්පාදනය වට්ටලා ආදායමට වඩා වියදම වැඩි. ඒ වියදම හොයාගන්න ක්‍රමයක් නැහැ. මුන්ට පුළුවන් වෙන්නේ මොකද්ද? මුන්ට නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රමයක් නැහැ. මේ පාලකයන්ට පුළුවන් වෙලා තියෙන්නේ අපේ තියෙන සම්පත් ටික විකුණලා දාන එක. ඒකට තමයි හම්බන්තොට වරාය වික්කේ, ඒකට තමයි කොළඹ නැගෙනහිර ජැටිය වික්කේ, ඒකට තමයි පුන්මුඩේ කණජ නිධිය විකුණන්න යන්නේ, ඒකට තමයි කහට ගහ පතල විකුණන්න යන්නේ, ඒකට තමයි අර පුත්තලමේ තියෙන අපේ දූපත් ටික විකුණන්න යන්නේ, ඒකට තමයි හිට අනිද්දා ෆොස්ෆේට් නිධිය විකුණන්න යන්නේ, ඒක තමයි කන්තලේ සීනි ෆැක්ටරිය එදා චෙකොස්ලෝවේකියානු ආණ්ඩුව අපිට දීපු ආධාරය, ඒක දැන් ඉන්දියාවට විකුණන්නේ. උන් රට හදන්නේ නැහැ, තියෙන ටිකත් විකුණම් කරනවා, නාස්ති කරනවා, කාබාසිනිය කරනවා. ඉතින් රටේ ආර්ථික කඩන් වැටෙනවා. වැටෙන ආර්ථිකයේ තෙගුණයක් වෙනවා. මේ හොරු රැළ එක රොත්තට හිටගෙන මේක මජර විදියට හොරකම් කරනු. සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍යාවකදී සිගරට් අනයනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. පිටරට සිගරට් වර්ග ලංකාවට ආනයනය කර මේ බලතල මේ හෙවලියා පංචි ලබා දීම පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වුණ පහුගිය කාලේ මුදල් ඇමතුමා කරපු ප්‍රකාශය නිසා මමත් ඒකට උත්තර දුන්නා. ඒ වගේම නාටා සංවිධානය තුම්කොළ දොහමත් තුම්කොළ සහ මධුසාරය පිළිබඳ තිබෙන අපේ ආයතනය, ඒ ආයතනයක් තීන්දු කරා ඒ අය සියල්ලම ඉල්ලාස් වෙනවා කියලා. මොහොත්තුව මමත් ඇමති මණ්ඩලය ඉල්ලාස් වෙනවා කියලා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් දැන්වා මේකට එරෙහිව තවත් විවිධ පාර්ශ්වලින් මේක සඳහා විරෝධය පෑවා. ඒ නිසා අවසානයේදී මම ජනාධිපතිතුමත් එක්ක මේක සාකච්ඡා කළා. කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව මම ඉදිරිපත් කළා. ඒ නිසා එතකොට මුදල් ඇමතිතුමා කිව්වේ ඇත්තට මේක අමුතුවෙන් සිගරට් ගෙනීමට නෙවෙයි, මෙම චීන සිගරට් මේ නීති විරෝධීව ලංකාවට පැමිණෙන නිසා මේක නීතිගත කරලා ඒකෙන් බදු මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවය නිසා වසර 3ක් අපි දැන් දිගින් දිගටම අපිට ජාත්‍යන්තර සම්මානය ලැබිලා තියෙනවා. දුම්කොළ විරෝධී සම්මානය වර එක ජනාධිපතිතුමාටත්, වර එක මටත්, වර එක නාට සංවිධානයටත්. ඉතින් ඒ නිසා මේ තරම් ඒ වගේම FCTC ප්‍රඥප්තිය ආසියාවේ මුල්වරටම අත්සන් කරේ ශ්‍රී ලංකාව වර්තමාන ජනාධිපතිතුමා ඉවකට සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන්. එපමණක් නෙවෙයි FCTC ප්‍රඥප්තියේ ප්‍රඥප්ති 22කින් 20ක්ම අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තිබෙනවා.
තව දෙකයි අපිට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ දෙක ඉතා මේ ඒ තරම්ම වැදගත් නොවුණත් කරුණු දෙකක් පමණයි. මේ දෙක ක්‍රියාත්මක කරාම ලෝකයේ පළවෙනි රට බවට පත් වෙනවා දුම්කොළ විරෝධී ප්‍රඥප්තියේ ක්‍රියාත්මක කරපු. ඒ නිසා තියෙන දුම්කොළත් ඇත්තටම මේ තියෙන ඒවා සීමා කරනවා මිසක් තවත් දුම්කොළ නිෂ්පාදන වලට ලංකාව විවෘත කරන්නට බෑ. ජාතික විද්වත් භික්ෂු සංසදයේ ඉදිරිපත් කළ නව දසපඬිත සඳහා අදහස් විමසීම ඊයේ සිදු කෙරුණා. මෙහිදී පළ වූ අදහස් කීපයක්. එක්සා සෝෆා මිලේනියම් චැලෙන්ජ් වගේ මේ රට නැවත නොනැගිටින ආකාරයට ඇමරිකානු අධිරාජ්‍යයේ සපත්තුවට යටත් කරන වැඩපිළිවෙල මේ වෙනකොට දියත් වෙමින් පවතිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් දන්නේ නැහැ මේ වෙනකොට මේ ගිවිසුම් සමහරක් අත්සන් කරලද නැද්ද කියලා. මේ ගිවිසුම් ක්‍රියාත්මක වෙන්න ගන්නේ යම් අවස්ථාවකද? එදාට මේ රට ආයේ අපිට මේ කොමිෂන් සභාවලින් අදහස් අරගෙන සකස් කරන්න බැරි වෙනවා. දැන් අද 19 වෙනි සංශෝධන නිසා මේ රට මහා විවෘතකට පත් වෙලා තියෙනවා. ජනාධිපති එක පැත්තක ඉන්නවා, අගමැති එක පැත්තක ඉන්නවා, කතානායක තව පැත්තක ඉන්නවා. 3 දෙනෙක් රට පාලනය කරනවා. කැබිනට් එක වෙන පාලනය කරනවා. ඒගොල්ලෝ ගිවිසුම් ගන්න. ගිවිසුමක් ගන්නකොට ගිවිසුම් ගන්නකොට ඒක කැබිනට් එකට විතරක් නෙවෙයි රටේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න ඕන. දේශපාලන වශයෙන් අපිට ජනාධිපති අපේක්ෂා කොන දැන් හැමෝම කියන අපි අර දවස්ටි අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ අපි ජනාධිපති අපේක්ෂකය තෝරනයි කියලා නැහැ. අපි තෝරගෙන ඉවරයි. අපි හාමුදුරුවෝ තෝරගෙන ඉවරයි. කරුණාකරලා හාමුදුරුවනේ කවුද කියන එක ප්‍රකාශ කරන්න. උවහන්සේ දන්න මාත් දන්න කවුද කොටබෙන්නේ අයෝග හංගන්න ඕනේ. මේ නම ප්‍රකාශ කරන්න. එච්චරයි. ඒක පොහොට්ටුවට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරි වෙනත් පක්ෂයට හරි ඉඩ දෙන්න එපා. බැරි වෙලාවත් ගෝඨාභය රාජපක්ෂ ආවේ නැත්තම් අපිට විකල්පයක් තියෙන්න ඕනේ. විකල්පය කවුද කියලා තෝරා ගැනීමත් ඔබ වහන්සේලාට බාර. ඒක කිසිම දේශපාලන පක්ෂයකට ඉඩ තියන්න එපා. කන්තලේ වැව්වැම්ම මතදී සමස්ත ලංකා ගෝචන සම්මේලනය මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මුන්ට මෙවන මේ තියෙන ප්‍රශ්න. දැන් කවුද ජනාධිපති අපේක්ෂකයා? දැන් කවුද ඊළඟට ආණ්ඩුව ගෙනියන්නේ? ඊට පස්සේ අර කොමිෂන් එක මේ කොමිෂන් එක මේ මගුල් තමයි මුන්ට තියෙන ප්‍රශ්න. මුන්ගේ පක්ෂ තුලේ ප්‍රශ්න බේරගන්න තරම් වෙලාවක් මුන්ට නැහැ. ඒක නිසා උඹලගේ ප්‍රශ්න උඹලා බේරගනින්න. හබයි ගොවියා බිල්ලට දෙන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි මේ අවස්ථාවේදී අනතුරු වංගවනවා. කවුඩුල්ල ජලාශය යටතේ ගොවියගේ කුඹුරු මැරෙන්න පටන් ගන්න තියෙන්නේ. අඹගස්සව යටතේ ගොවියගේ කුඹුරු මැරෙන්න පටන් ගන්න තියෙන්නේ. කන්තලේ ගොවියගේ කුඹුරු ටික මේ වෙනකොට අවදානම ලක් වෙලා තියෙන්නේ. මේකේ වගකීම උඹලා බාර ගන්න ඕනේ. බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දුන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අමාත්‍යවරුන් 4 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව මුදල්, නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන, ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරුන්ගෙන් සමන්විතයි. කැබිනට් මණ්ඩලය මෙම කාරක සභාව පත්කර ඇත්තේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව ඊයේ දින සලකා බලමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද උදෑසන බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෝවාබලන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. එම කොමිසම හමුවේ පැය එකහමාරකට අධික කාලයක් ලබා දුන් එම ප්‍රකාශයෙන් ඔහු අදාළ ආයතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළ බවයි. අනුරාධපුර තිසාවැව ආසන්නයේ ඇති පොදු සුසාන භූමියට මහනගර සභාව විසින් කසල බැහැර කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අනුරාධපුර මහනගර සභාව විසින් එක්රැස් කරන කසල තිසාවැව පොදු සුසාන භූමි පරිශ්‍රයට ගෙනවිත් දමා ඇති අයුරුයි මේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ වන විට සුසාන භූමිය තුළ දමා ඇති කසල සුනුකයන් විසින් සුසාන භූමිය පුරා ඇද දමා ඇති බවයි. මේ හේතුවෙන් අවමංගල කටයුත්තක් සඳහා පවා සුසාන භූමියට ඇතුල් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. කියනවා නම් අපේ මේ සුසාන භූමිය කුණු වලින් අපිරිසිදු වෙලා තියෙන්නේ.
මැස්ස බොවලා තියෙන මාළු බොකු අනම් මනම් හැම අපරාධ මේක ගෙල්ල දානවා. ගෙල්ල දාලා ගන්ධ සාරේ බෑ. ඒතර අපේ මේ අපි මරණයක් ගෙනාවුවාම සංග්‍රහ කටයුත්තකට කරගන්න බැරි තත්ත්වෙට මේක ඇවිල්ලා තියෙනවා. මොකද බිස්කට් එකක් තේ ටිකක් මොනවත් දෙන්න බෑ මේකේ මේ ගඳ කුණු ගඳ ගන්නවා සංග්‍රහයක්වත් කරගන්න බැරි තත්ත්වෙට තමයි කනත් උදා වෙලා තියෙන්නේ. මැස්සෝ පණුවෝ ඔක්කොම මෑයලා දැන් මේක මේ බලධාරීන් කිසිම කෙනෙක් මේකට මේ පිළිතුරක් දෙන්නෙත් නැහැ. අපිට කොහොම හරි මේක නවත්වලා දෙන්න මේ කුණු දැමිල්ල. ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කොට මෙම කසල වෙනත් ස්ථානයකට බැහැර කිරීමට පියවර ගන්නා ලෙසයි. කන්තලේ වැවේ තහනම් දීවර දැල් භාවිත කරමින් දීවර කටයුතු වල නිරත වූ පිරිසක් පොලිසිය වටලා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමකින් යුත් තහනම් දීවර දැල් තොගයක් තමන් බහරයට ගත් බවයි. මෙම වැටලීම සිදු කළේ ශ්‍රී ලංකා ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය හා සිරියපුර පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එක්වයි. එහිදී දැල් තොගයක් සාගතද සැකකරුවන් පලා ගොස් තිබුණා. පොලිසිය ප්‍රකාශ කළේ සිය බහරයට ගත් දැල් කපා විනාශ කළ බවයි. එලෙස කපා දෙමු දැල් අද කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම දැල් භාවිතයෙන් මසුන් ඇල්ලීමෙන් වැවෙහි මත්ස්‍ය සම්පත නිකරුණේ විනාශ වන බවයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරයකට පැමිණි නෙදලන්ත ජාතික කාන්තාවක් වන අලියෙකුට බියවී ඇදපැටීමෙන් තුවාල ලබා තිබෙනවා. නෙදලන්ත ජාතික යුවලක් විල්පත්තු වනෝද්‍යානයේ සංචාරයකට පැමිණ තිබෙනවා. මෙම යුවල යසල වූ හෝටලයක ලැගුම්ගෙන සිට ඇති අතර වන අලියෙකු එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වනවා. ඔවුන් වනාලියාගේ ඡායාරූප ගැනීමට හෝටලින් පිටතට පැමිණි අවස්ථාවේදී වනාලියා නොසන්සුන්කාරීව හැසිර ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. එවිට නෙදලන්ත ජාතික යුවල වනාලියාගෙන් බේරීමට වෙනත් දිසාවකට දිව යන විට කාන්තාවගේ කකුල පැටලීමෙන් බිම ඇද වැටී තිබෙනවා. නෙදලන්ත ජාතික කාන්තාවගේ පාදයක් තුවා ලබා ඇති අතර මෙවන විට ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. බණ්ඩාරවෙල උඩුකු බලේවෙල දෝවරක්ෂිතයේ ඊ රාත්‍රියයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 25ක් පමණ ගිනිගෙන විනාශ වුණා. ප්‍රදේශවාසීන් සැකපල කරන්නේ සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතය ගිනි තබන්නට ඇති බවටයි. දැන් අවධානය ලෝවටා පුවත් කිහිපයක් වෙත. ජරුපා කොමසමේ ප්‍රධාන තනතුරට මුල්වරට කාන්තාවකගේ නම යෝජනාවේ තිබෙනවා. ඒ අනුව ජීන් ක්ලෝඩ් ජන්කර් දරුව එම දූරයට ජර්මානු ආරක්ෂක අමාත්‍ය ඔර්සුලා බොන්ට ලේයන්පත් කිරීමට යෝජනා කෙරුණේ ජරුපා කොමසමේ ප්‍රධාන තනතුරට යෝජනා වී තිබූ සෙසු අපේක්ෂකින් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි. මීට අමතරව යුරෝපීය මහබැංකු අධිපති දූරයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටියන් ලෙගාඩ්ගේ නම යෝජනා කෙරුණේ එම දූරයට නම යෝජනා වූ ප්‍රථම කාන්තාව බවට ඇයපත් කරමින් මේ අනුව මෙවර යුරෝපා සංගමයේ ප්‍රධාන තනතුරු පහෙන් දෙකකටම කාන්තාවන්ගේ නම් යෝජනා වීම විශේෂත්වයක්. යුරෝපා කවුන්සලයේ සභාපති ධුරයට බෙල්ජියමේ අක්‍රමාත්‍ය චාර්ල්ස් මිෂෙල්ගේ නම යෝජනා වී ඇති අතර යුරෝපා කොමසමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියෙකුගේ තනතුරට ස්පාඤ්ඤයේ ජෝසප් බොරලිගේ නම යෝජනා කෙරුණා. යුරෝපා පාර්ලිමේන්තු සභාපති ධුරයට අද අයකු තෝරාපත් කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ජර්මානු දේශපාලඥයෙකු සහ බල්ගේරියානු සමාජවාදීකුගේ නම් යෝජනා වේද වෙනවා. ලිබියාවේ ත්‍රිපොලි නුවර සංක්‍රමණ රැඳවු මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලිබියානු බලධාරීන් සඳහන් කළේ මෙම ගුවන් ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකු තුවාල ලැබූ බවයි. ත්‍රිපොලි රජය සඳහන් කළේ ජෙනරාල් බෆාලි හර්පත්ට පක්ෂපාතී බට පිරේස් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත් ලිබියානු රජයේ අගනුවර සිය ග්‍රහණයට ගැනීමේ අරමුණින් බෆාලි හර්පත් මීට මාස 3කට පෙර ආරම්භ කළ යුද ගැටුම්වලදී ගුවන් ප්‍රහාරයකින් මෙතරම් පිරිසක් මිය ගිය මුල් අවස්ථාව මේ බව සඳහන්.
බංගලාදේශ මහාධිකරණයේ එරට සීලම ගඟා නීත්‍යානුකූල පුද්ගලයන් ලෙස ප්‍රකාශයට පත් කළා. නීතිඥයෙකු සඳහන් කළේ ගංගා දූෂණය වීම වැළැක්වීමේ අරමුණින් ඒවාට මෙලෙස ජීවමාන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ තත්ත්වය ලබා දීමට පියවරගෙන ඇති බවයි. බංගලාදේශයේ ඩකා නුවර හිමිකම් සංවිධානයක් 2016 වසරේ ඉගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම පියවරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. නවසීලන්තය, ඉන්දියාව සහ කොලොම්බියාවට පසු ගංගා සඳහා මෙවැනි තත්ත්වයක් ලබා දුන් ලොව හතරවැනි රට බංගලාදේශයයි. මේ අනුව මෙම ගංගාවල නීත්‍යානුකූල භාරකාරත්වය බංගලාදේශයේ ගංගා සංරක්ෂණ කොමිසමට පැවරෙනු ඇති. නීති විරෝධී වැලිචාවරම්කරුවන් සහ මහා පරිමාණ කාර්මික දූෂණය හේතුවෙන් බංගලාදේශයේ ගංගාවලින් බහුතරයක් දැඩි අවදානමකට මුහුණ පා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දිය මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි වේල්ල බිඳියාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් විසිදෙනෙකු අතුරුතන්ව සිටිනවා. ඉන්දිය බලධාරීන් සඳහන් කළේ වේල්ල බිඳියාමේ අවදානම පිළිබඳ ගම්වැසියන් දැනුවත් කිරීමට පෙර එම වේල්ල බිඳී කොස් ඇති බවයි. මේ හැමේ පහත් බිම්වල පිහිටි ගම්මාන ජලයෙන් යටවී නිවාස කිහිපයක් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවද සඳහන්. සයිබීරියාවේ ගංවතුරෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. සයිබීරියාවේ තුලුන් ඇතුළු බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් විනාශ වී ඇති අයුරු දැක්වෙන ඩ්‍රෝන දර්ශන විදෙස් මාධ්‍යවල මෙසේ සටහන්ව තිබුණා. කෙසේ නමුත් සයිබීරියාවේ එම පළාත් භාර ආණ්ඩුකාරවරයා පැවසුවේ සන්නිවේදන ජාල නැවත යථාතත්වයට පත් කර මහමාර්ගවල ඇති ජලය ඉවත් කිරීමට කටයුතු කළ බවයි. ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1303ක් පමණ රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. ජග්‍රාහි මානසිකත්වයෙන් යුතුව මෙවර ලෝක කුසලානයේ ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වා පවසනවා. අපි හැම තරගයක්ම ජයග්‍රහණය කරන්න කැප වෙනවා. අපි ඉන්දියාව පරාජය කළොත් අපිට ලෝක කුසලානයේ පස්වන ස්ථානයෙන් අවසන් කරන්න පුළුවන්. ලෝක කුසලාන තරගාවලිවලදී අපි ඉන්දියාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. මං හිතනවා අපිට අවස්ථාවක් තියෙනවා කියලා ඉන්දියාව පරාජය කරන්න. අපි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයේ ජයගත්තා. අපි තරගයේදී දක්වපු දක්ෂතා ඉන්දියාවට එරෙහි තරගයේදී දක්වුවොත් අපිට අනිවාර්යෙන් තරගයේ ජය ගන්න පුළුවන්. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ 41 වන තරගයේ ලෙස මෙම තරගය පැවැත්වෙනවා. නවසීලන්තය හා එංගලන්තය අතර මෙවර ලෝක කුසලානයේ මූලික වටේ සහභාගී වන අවසන් තරගයේ මේ වන අතර අද තරගයේ ජයගන්නා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටේට පිවිසීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙවන විට තමන් සහභාගී වූ තරඟ 8න් 5ක් ජයගෙන සිටින නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැඳී සිටින අතර තමන් සහභාගී වූ තරඟ 8න් 5ක් ජයගෙන සිටින එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවනවා. ලෝක කුසලාන තරගාවලිය ඉතිහාසයේ අවස්ථා 8කදී එංගලන්තය හා නවසීලන්තය එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරඟ 5ක් ජයගෙන සිටි නවසීලන්තයයි. අනෙක් තරඟ 3 එංගලන්ත කණ්ඩායම ජයගෙන තිබෙනවා. එංගලන්තය හා නවසීලන්තය ලෝක කුසලාන තරගාවලියකදී පළමුවරට 1975 වසරේදී මුණ ගැසුණු අතර අවසන් වරට 2015 වසරේදී දෙපිළ හමු වූ අවස්ථාවේදී නවසීලන්තය තරගයේ ජයගත්තා. එංගලන්තය හා නවසීලන්තය අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3ට චෙස්ටර්ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ නැරඹීම සඳහා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියා. කෙසේ වෙතත් එහිදී කාගෙත් වැඩි අවධානය දිනා ගැනීමට එක්තරා වයස්ගත කාන්තාවක් සමත් වුණේ එයිතා උද්‍යෝගයෙන් ඉන්දිය කණ්ඩායමට සහය පළ කරමින් තරගයේ නැරඹීම හේතුවෙන්.
2019 ලෝක කුසලන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ජයහිම් කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට සුබපැතුම් එක්කිරීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනකාය තුළ දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට චාරුලතා පටෙල් නැමැති 87 වයස්ගත කාන්තාව සමත් වුණා. කුඩා ළමුන් භාවිතා කරන නලාවක් භාවිතා කරමින් තරගය පුරාවට ඉන්දිය කණ්ඩායමට සුබපැතුම් එක්කල ඇය බොහෝ දිනාගේ කතාබහට ද ලක් වුණා. ලෝකසාන ඉතිහාසයේ පළමු තරගාවලිය පැවැත්වීමට වසර 43කට ඉහතදී උපත ලබා තිබෙන මෙම කාන්තාව දශක ගණනාවක් මුළුල්ලේ බොහෝ ක්‍රිකට් වේදිකෙන් දුටුවද ඇයගේ විශිෂ්ටතම ක්‍රිකට් වේදිකාව වන්නේ විරාට් කොහ්ලි. තරගයෙන් අනතුරුව 87 මෙම කාන්තාවකින් ආශිර්වාද ලබා ගැනීමට ඉන්දිය නායක විරාට් කොහ්ලි ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කටයුතු කිරීම විශේෂත්වයක්. පසුව විරාට් කොහ්ලි මෙම කාන්තාව සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණා. කොහ්ලි එම ට්විටර් පණිවිඩය සඳහන් කර තිබුණේ තමන් සිය ක්‍රීඩා දිවියේ දුටු විශිෂ්ටතම ක්‍රිකට් ප්‍රේක්ෂිකාව චාරුලතා පටෙල් බවයි. එසමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. අයබෝවන්.